තමුන්වහන්සේලා ලෑස්ති නම් මේ රට අපිට බාර දෙන්න සහතිකයි අපි මේ රට හදනවා. හැබැයි මේ ඡන්දෙදි බාර දෙන්න සූදානම් නැත්නම් මේ ඡන්දෙදි පාර්ලිමේන්තුවේ වැඩි බලයක් දෙන්න. හැබැයි මේ ඡන්දෙදි මාලිමාවට ඡන්දෙ දුන්නා කියලා ගෝඨාභය මහත්තයාගේ ජනාධිපතිකමට මුකුත් වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න කියලා හිතාගෙන ඡන්ද දෙන්නේ නැති. දැන් ඡන්දෙ දුන්නා කියලා ආණ්ඩුවක් හදන්නත් බෑ. එහෙනම් දැන් ඕන වෙලා තියෙන්නේ මොකක්ද? පාර්ලිමේන්තුවේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න පුළුවන් ප්‍රබල බලයක්. ඒක කිසිසේත්ම රනිල් වික්‍රමසිංහට නියෝජනය කරන්න බෑ. පාර්ලිමේන්තුවේ රනිල්ට කතා කරන්න බෑ. ඇයි? රනිල්ගේ අතපය ගැට ගහලා තියෙන්නේ බැඳුම් කරේ කඹේ. සජිත් ප්‍රේමදාසට පුළුවන්ද? බෑ. සජිත් ප්‍රේමදාසගේ අතපය ගැට ගහලා තියෙන්නේ සංස්කෘතික අරමුදලේ අයතාලිත මුදල් පරිහරණය කිරීම පිළිබඳ. කිරියල්ල නැගිට්ටොත් හයිවේ හයිවේ කියනවා. හැරිසන් නැගිට්ටොත් කිරියරක් කිරියරක් කියනවා. රවි කරුණායි කෙනෙක්ට එකක් නෙමෙයි පොතක් කියනවා. එනිසා ඒගොල්ලන්ට කවදාවත් ප්‍රබල හඬක් නගන කණ්ඩායමක් බවට පත් වෙන්න බෑ පාර්ලිමේන්තුවේ.